ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමට ඕනෑතරම් විදෙස් පුහුණුකරුවෝ ඉඳලා තියෙනවා. ඉතිහාසයේ ඉඳන් බලද්දී අපේ රටේ පුහුණුකරුවන්ට වඩා වැඩි අපේ රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායම විදෙස් පුහුණුකරුවෝ හොයාගෙන ගිය අවස්ථා වැඩි. තත්ත්වය එහෙම වුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය, ඒ කියන්නේ ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම මේ වෙනකන් විදෙස් පුහුණුකරුවෙක්ට බාර දීපු මතකයක් අපිට නැහැ. මේ තත්ත්වය අවසන් කරලා ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායමත් විදෙස් පුහුණුකරුවෙක්ට බාර දෙන සූදානමක් තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ප්‍රධාන පුහුණුකරු වෙනස් කරන අතරම කණ්ඩායම් බාර සෙසු නිලයන් වල වෙනස්කම් සිදු වෙන નિયમિતයි කියලා තමයි ආරංචි වෙන්නේ. ශ්‍රී ලංකා වයස 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ වසර 31ක ඉතිහාසයේ මේ වෙනකන් ශ්‍රී ලංකා පුහුණුකරුවන් තමයි ප්‍රධාන පුහුණුකරුවා විදිහට කටයුතු කරලා තියෙන්නේ. මේ ලයිස්තුවේ අවසාන පුරුක විදිහට ඉන්නේ වර්තමාන පුහුණුකරු විදිහට ඉන්න හෂාන් තිලකරත්න. ශ්‍රී ලංකා යෝන් පෙළට මේ විදිහේ වෙනසක් කරන්න හේතු වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ 19 පහළ කණ්ඩායම අන්තිම වසර කිහිපයේ පෙන්නපු අසාර්ථකත්වය. ලංකාව අවසන් වරට ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවේදී මේ අවුරුද්දේ මුල තිබුණු 19 පහළ ලෝක උසරණ ක්‍රිකට් තරගාවලියේදී අන්තිම අසාර්ථක කණ්ඩායමක් විදිහට තමයි තරගාවලිය අවසන් කළේ. කණ්ඩායම් 16ක් සෙල්ලම් කරපු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණේ 10 වෙනි ස්ථානය. ඒ වගේම 2018 අවුරුද්දේ තිබුණු යෝන් ලෝක උසරණ තරගාවලියේදී ශ්‍රී ලංකා යෝන් පිල 9 වෙනි ස්ථානයේ දිනාගෙන තමයි තරගාවලිය අවසන් කළේ. රොයි ඩයිස්, හෂාන් තිලකරත්න වගේ ප්‍රවීණ පුහුණුකරුවන්ට හදන්න බැරි වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය හදන්න මේ එන පුහුණුකරු කවුද කියලා, ඒ එන විදෙස් පුහුණුකරුවට අපේ ක්‍රිකට් අනාගතය හදන්න පුළුවන් වෙයිද කියලා අපි බලමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්න, ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී වාට සුබ දවසක්.